ඉතින් ධෛර්යගේ අම්මා දෙකෙන් දෙකට මහගෙන් අහනවා මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් ධෛර්යගෙන් හරි උත්තරයක් නම් ඇයට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අම්මා ධෛර්යට කියනවා, පුතේ පේන විදිහට ඔයා මගෙන් බැනුම් අහන්න යන්නේ. අය ඔයා ওই විදිහට දුකින් ඉන්නේ. ධෛර්ය අහනවා, අම්මේ ඔයා මගෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? මං අවුරුදු ගාණක් තිස්සේ ඒ කම්පැනි එකට කඹරනවා. මං ගොඩාක් මහන්සි වෙලා වැඩ කරා. ඒ වගේම මං එයාලගේ විශ්වාසය දිනාගත්තා. හැබැයි ඔයා දන්නවද මගේ බොස් මකද කරේ කියලා? එයාගේ ලේලිට තමයි ප්‍රමෝෂන් එක දුන්නේ. කොහොමත් ඔය වගේ පොසත් මිනිස්සු එයාගේ පරම්පරාවම තමයි ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරන්නේ. අම්මා උත්සාහ කරනවා ධෛර්යගේ හිත හදන්න. ඔහුට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා තමයි අම්මා කියන්නේ. ධෛර්ය කියනවා, අම්මේ මගේ අතින් වැරද්දක් වුණා. ඒ ඉම්ලි මැඩම්ට උදව් කරන්න ගිහිල්ලා. ඒකේ ප්‍රතිඵලය වුණේ එයා මාවත් අභිපවා ගියපු එක. මං බලාගෙන ඉන්නකෝ එයා කොහොමද කම්පැනි එක රන් කරන්න කියලා. ඒ අතරේදී දේවිකා කිචන් එකට ගිහිල්ලා ඉම්ලිගෙන් අහනවා, පුතේ ඔයා මොකද මේ කරන්නේ? ඉම්ලි කියනවා, අම්මේ අතරට මිල්ක් ෂේක් එකක් ඕන වෙලා. ඉතින් මං හිතුවා හැමෝටම මිල්ක් ෂේක් හදන්න. දේවිකා කියනවා, පුතේ මේ කිරි එකේ ලොකු ක්‍රීම් ගතියක් තියෙනවනේ. ඉම්ලි කියනවා, ඔව් අම්මේ, කිරි ඉතින් කොහොමත් පිරිසිදුයි, ඒ වගේම ක්‍රීම් ගතියකුත් තියෙනවා. අපි මේ ක්‍රීම් ටික ඉතුරු කරගෙන ගෙතෙල් ටිකක් හදාගමු. ඊට පස්සේ පරාට හදලා හැමෝමත් එක්කම කෑම කමු. ආමෙන්න අම්මා මේක රස බලන්නකෝ. ඉම්ලි කිරි වේදරයක් දෙනවා දේවිකාට. දේවිකා කිරි වේදරයෙන් උගුරක් බේලා කියනවා, ඉම්ලි ඇත්තටම මේ කිරි එක ඔයාලගේ ගම පත්තණ්ඩිය ගමේ තිබුණු කිරි එක වගේමනේ. ඒ රසමයි. ඒ කතා බහින් පස්සේ ළඟ දවසේ උදේ ඉම්ලි දෙවියන්ට කියනවා, මං හැමදාම ඔබ වහන්සේගේ ආශිර්වාදය ඉල්ලනවා. ඒ මගේ රස්සාව වෙනුවෙන්. හැබැයි දැන් මට ආශිර්වාද පොකුරක් ඕන වෙලා තියෙනවා. මට හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් වෙන්න කියලා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. අනේ කොහොම හරි මෙතෙන්ට අතර වෙනවා. පිටිපස්සේ මොන හරි හංගගෙන තමයි ඔහු ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉම්ලි අහනවා, අතරවා මේ මොනවාද? අතරවා කියනවා, මේ තියෙන්නේ කිරි. ඉම්ලි, ඔයාට මතකද මගේ කොන්සර්ට් එකට කලින් ඔයා මට මේ විදිහට කිරි කැවුවා? ඊට පස්සේ ඔයා මට විශ් කරා. ඉතින් අද ඔයාට තමයි මේ කිරි ඕන වෙන්නේ. හා ඉන්නකෝ, කට අරින්නකෝ. ඉම්ලි කට අරගෙන ඉන්නකොට අතරවා අහනෝ, ඇයි අනේ ඔච්චර චුට්ටක් කට අරන් ඉන්නේ? චුට්ටක් හයියෙන් කට අරින්න. ඔයා මේ හැන්දම ගන්න ඕනේ. ඔයාගේ වාසනාව දෙගුණ තෙගුණ වෙන්න නම් තව ගොඩාක් කැලරිස් ගන්න වෙනවා. ෆයිට් ඉම්ලිට අද ඉඳන් තවත් ෆයිට් කරන්න සිද්ධ වෙනවනේ. ඉම්ලි කියනවා, මේ ඉතින් මගේ විදිහනේ. කොහමද ඉතින් අද ඔයාගේ දවස? ඔයාත් කැලරිස් ටිකක් ගන්න ඕනේ. අතරවා කියනවා, ඔව් ඉම්ලි, මං ගොඩ කාලෙකට පස්සේ මේ ප්ලේ කරන්න යන්නේ. මටත් ගුඩ් ලක් එක කියන එක මේ වෙලාවේ ගොඩක් වටිනවා. ඉම්ලි කියනවා, හා ඉන්නකෝ, මං එහෙනම් තව හැන්දක් අරගෙන ඉන්න. අතරවා අහනවා, තව හැන්ද? ඒ මොකටද? අය ඔයා මේ හැන්දට කැමති නැද්ද? ඉම්ලි කියනවා, අතරවා ඉතින් මං මේ හැන්දෙන් කෑවනේ. අතරවා අහනවා, ඉතින් මොකද, මාත් ඔය හැන්දෙන්ම කන්න. අයි ඔය හැන්දෙන් කෑවා කියලා මට මොන හරි නරක දෙයක් වෙනවද? කො බලමුකෝ එහෙම වෙනවද කියලා. ඉතින් ඉම්ලි කප්ප හැන්දෙම අතරවත් කිරි කනවා. ඉම්ලි බොහොම ආදරෙන් අතරව දෙහා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්න ගමන් දෙවියන්ට කියනවා, මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා කියලා. ඔයාගේ හැම අස්වාහක්ම දොරු කැල්ල දෙන්න කියලා. ඒ අසේ ඉම්ලිට ඇහෙනවා ගෙදර කට්ටිය කෑ ගහනවා ඇයට වැඩට යන පරක් වෙනවා කියලා. ඉම්ලි කියනවා, අද මගේ පළවෙනි දවසනේ, එහෙනම් මං දැන් යන්න ඕනේ. කොහොම හරි ට්‍රාන්ස්පෝර්ට් කැම්පැනි එකේ මිනිස්සු ටික වැඩ කරන ගමන් ඉන්නේ. මෙතන එක මනසෙක් ඇවිල්ලා තව කෙනෙකුගෙන් අහනවා, මේ ඔයාලා දන්නවද අද බොස් එන වෙලාව? මට චුට්ටක් අද කලින් යන්න ඕනේ. ඔන්න එතකොටම වාහනයක් නවත්තලා එකෙන් එළියට බහින්න ඉම්ලි. ට්‍රාන්ස්පෝර්ට් කැම්පැනි එකේ කට්ටියම ඉම්ලි දිහා බලාගෙන ඉන්නවා. අර මනසේ කල්පනා කරනවා, කෝ එතකොට අපේ බොස්? ධෛර්යත් මෙතන ඉන්නවා. ඔහු කියනවා, ඇයි ඔයා ගැස් පේන්නේ නැද්ද? ඔය ඇවිල්ලා තියෙන බොස් තමයි. එතකොට තවත් මනුස්සයෙක් ඇවිල්ලා කියනවා, මේ ඔයා වෙහිලු කරනවද? මේක මේ ට්‍රාන්ස්පෝර්ට් බිස්නස් එක, එයා කොහොමද මේක හැන්ඩල් කරන්නේ? ධෛර්ය කියනවා, ඕනම මනුස්සයෙක්ට හැකියාව කියන දේ තියෙනවා නම් මේක හැන්ඩල් කරන්න බැරි කමක් නෑ. හැබැයි ඉතින් මෙයාට නම් මේක හැන්ඩල් කරන්න බෑ. ඔන්න මෙතනට එනවා රුද්‍රරානා. ඔහු කෑ ගහනවා, ධෛර්ය වීරෝ මහාන්, කටියම චුට්ටක් මේ පැත්තට එන්නකෝ. ඔයාලා දාලගේ අලත් බස් ඉම්ලව බොන ගැහෙන්න. මේ දැන් ඉඳගෙන
ඔයාලා හැමෝම report කරන්න ඕනේ Emily මැඩම්ට. එන්න Emily පුතේ. මම ඔයාට office එක පෙන්නන්නම්. රුද්‍රයාන Emily ට කතා කරනවා. එතෙන් ඇය office එක ඇතුළට ගිහලා cabin එකෙන් ඉඳ ගන්නවා. රුද්‍රයාන අපව එනවා cabin එකට. Emily නැගිටින්න හදද්දී ඔහු කියනවා නෑ නෑ කමක් නෑ ඉඳ ගන්න. Emily කියනවා තාත්තේ අද මගේ පළවෙනි දවස. ඒ නිසා මේ job එක කොයි වගේ එකක්ද කියලා තේරුම් ගන්න මට චුට්ටක් කාලෙ ගත වේවි. හැබැයි ඔන්න තාත්තා මං ගැන බය වෙන්න ඕනේ නැහැ. රුද්‍රයාන අහනවා මං මොකටද පුතේ ඔයා ගැන බය වෙන්නේ? මං කොහෙත්ම ඔයා ගැන බය වෙන්නේ නැහැ. මං මේ බයෙන් ඉන්නේ එළේ වැඩ කරන මිනිස්සු ගැන. එයාලා කොහොමද මේ තරම් strict, capable boss කෙනෙක් එක්ක වැඩ කරන්නේ? ඒ කතාවට Emily හිනා වෙනවා. ඇය කල්පනා කරනවා අනේ දෙවියනේ තාත්තා මං ගැන හිතාගෙන ඉන්න විදිහ. එයා මගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි තාත්තගේ හිතේ තියෙන මේ විශ්වාසය නැති වෙන්න නම් ඉඩක් දෙන්න එපා. ඇය දෙවියන්ට එහෙම කියනවා. රුද්‍රරාණ කියනවා Emily පුතේ ඔයා ඔයාගේ දෙවියන්ට චුට්ටක් rest කරන්න ඉඩ දෙන්නකෝ. මං දන්නවා ඔයා හැම දෙයක්ම handle කරනවා කියලා. ඉතින් මං කැමති ඔයාට thanks කරන්න. මට මේ confidence එක දීපු එකට. Emily කියනවා තාත්තා මේ campaign එකේ අලුත් boss ගැන දන්නේ නැතුව ඇති. තාත්තයාට thanks කරාට එහෙම ඔන්න යකින් බැනුම් අහගෙන සිද්ධ වෙවි. එයාට ඕන කරන්නේ ඔයාගේ ආශිර්වාදය විතරයි තාත්තේ. Emily එහෙම කියනවා රුද්‍රයාණට. ඊට පස්සේ ඔහු කියනවා පුතේ ඔයාට හැමදාමත් මගේ ආශිර්වාදය තියෙනවා. ඉතින් රුද්‍රයාණ කෝල් එක ගන්නවා. ඒ ධෛර්යයට. ධෛර්යයට කතා කළා ඔහු කියනවා ඔෆිස් එක ඇතුළට එන්න කියලා. ඊට පස්සේ රුද්‍රයාණ ධෛර්යයට කියනවා ධෛර්ය මම දන්නවා. ඔයා Emily-ට ප්‍රොපෝසල්ස් දෙකම හදාදී ගොඩාක් උදව් කළා තියෙනවා කියලා. හැබැයි ඉතින් දිගටම ඔයා ඒ වැඩේ කරන්න ඕනේ. දෙකටම Emily මැඩම්ට උදව් කරන්න ඕනේ. ධෛර්ය අහක බලාගෙන වගේ හා කියලා කියනවා. ධෛර්ය Emily-ත් එක්ක ලොකු කේන්තියකින්. Emily කියනවා ඒ වෙලාවේදී ඔයා මන් දිහා කේන්තියෙන් බලාගෙන ඉඳලා ඉවරයි නම් මට මගේ කෝල් එක ගන්න පුළුවන්ද? මේ කතා කරන්නේ Emily-ගේ බොස්. ඔව් කතා කළා අහනවා. Emily-ගේ ඉන්වෙස්ටිගේෂන්ස් පටන් ගත්තද කියලා. Emily කියනවා ඔව් සර්. ඔහු Emily-ට කියනවා මොන හරි දෙයක් හොයාගත්තත් අනිවාර්යයෙන්ම ඔහුව දැනුවත් කරන්න කියලා. ඉතින් Emily ධෛර්යයට කියනවා ට්‍රොක්සන හැම පාරක් ගැනම ෆයිල්ස් ටික අරගෙන එන්න කියලා. ඒ අසේ ධෛර්ය Emily-ට කියනවා මැඩම් මට මගේ තැන අපහු ඕනේ. හැබැයි ඉතින් අපිට ඕන කරන දේවල් හැම වෙලාවකම අපිට හම්බ වෙන්නේ නැහනේ. Emily අහනවා මොකද්ද? ධෛර්ය අපහු අහනවා මැඩම් ඔයාට මං කියපු දේ අහුන්නේ නැද්ද? Emily වෙලාවෙදි කියනවා සාමාන්‍යයෙන් මට කේන්ති යන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ මට දැනෙන්නේ කේන්තිය. තාත්තාට කිව්වේ මට උදව් කරන්න කියලා. ඉතින් ධෛර්ය කියනවා ඔයාගේ මාමන්ටි කලින් දවසේ මට කිව්වේ කන්ෆරන්ස් රූම් එකට කාටවත් එන්න ඉඩ තියන්න එපා කියලා. මේ අහන්න මැඩම් මං කරපු දේවල් වලට අපහු මට කියවන්න කියලා මම ඔයාගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. එහෙම කියලා ධෛර්ය යන්නයි හදන්නේ. Emily කියනවා මම ඔයාට කිව්වේ මට අර ෆයිල්ස් ටික ගේන්න කියලා. ධෛර්ය කියනවා ඔයාට තේන්නේ මගේ පෝස්ට් එකනේ. දැන් ඉතින් ඔයාට ෆයිල්ස් ටිකත් ගේන්න ගන්න පුළුවන්. ධෛර්ය එහෙම කේන්තියෙන් කතා කරලා මෙතනින් යනවා. Emily කල්පනා කරනවා මේ මනුස්සයා මෙයා ගැන මොනවද හිතාගෙන ඉන්නේ? පෙන විදිහට හැම දෙයක්ම මට තනියම කරගන්න වෙයි වගේ. ඒ අතරේදී ගෙදරදී ආකාශ් දේවිකාට හෙන්න කියනවා. මේ ගෙදර කවුරු හරි අපි කැමති දේවල්වත් කරනවා නම් තමයි හොඳ. දේවිකා කියනවා අම්මා කෙනෙක් Tamanගේ හැම දරුවෙක් ගැනම හිතනවා ආකාශ්. මං මේ හල්ව හැදුවේ ඔයාට. එතකොට කියා වෙනුවෙන් මේ සලාඩ් එක. ආකාශ් කියනවා මම මේ විහිළුවක් කරේ. කියා එතකොට කියනවා හැබැයි අම්මේ අපි මෙතනට ආවේ සීරියස් ප්‍රශ්නයක් ගැන කතා කරන්න. මම ඊළඟට මොකද වෙන්නේ කියලා.